අපි හැමෝටම මෙන්න මේ ප්‍රශ්නය කෙරෙහි මම ඔබ වහන්සේගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ගිහියා සහ භික්ෂුන් වහන්සේ ඇතෙම මේ දෙපාර්ශ්වය අතර මනා සම්බන්ධතාවයක් පැවතිය යුතු වෙනවා. බෞද්ධයන් විදිහට කටයුතු කරනකොට පන්සල සහ ගිහියා අතර සම්බන්ධය, භික්ෂුන් වහන්සේ සහ ගිහියන් අතර සම්බන්ධය නිරන්තරයෙන්ම ගොඩනගා ගත යුතු වෙනවා. හැබැයි මෙහිදී යම් යම් ආකාරයෙන් මේ සම්බන්ධය පිළිබඳ අවබෝධයකින් තොරව කටයුතු කළොත් යම් යම් අවස්ථාවන් වලදී අකුසල් ඇති වෙන්න පුළුවන්, පව් පිරෙන්න පුළුවන්. ඒක නිසා අපි වැඩිහිටියුණන් හැබැයි මේවා ගැන නියමාකාරයෙන් දැනගෙන හිටියා. නමුත් වර්තමාන පරම්පරාව දිහා බලනකොට මේ පිළිබඳ නිසි අවබෝධයක් තියෙනවද කියන කාරණාව ටිකක් අපි හිතලා බලන්න ඕනේ. මොකද භික්ෂුන් වහන්සේ කෙනෙකුට සලකන ආකාරය, භික්ෂුන් වහන්සේ නමකට කතා බහ කරන ආකාරය, භික්ෂුන් වහන්සේ නමක් ඉදිරියේ හැසිරෙන ආකාරය පිළිබඳව අපිට ටිකක් ප්‍රශ්න කළ යුතු කාලවකවානුවක් අපි හඳුරු මේක. එනිසා මම මෙන්න මේ කාරණාව ඔබ වහන්සේගෙන් අහනවා. ස්වාමින් වහන්සේලා අතර බෙහෙද බින්න වීම, ඒ සඳහා ගිහියන් විසින් කටයුතු සැලසීම කෙබඳු විපාකයක් පිණිස පවතිද? මොකද අපි හඳුන්නේ ලාභ පරමාර්ථයේම අද සමාජයේ මිනිසුන් තුළ ක්‍රියාත්මක වීම නිසා ඕනෑම පාපතර ක්‍රියාවක් කරන්න සමහර අය පෙළඹෙනවා. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා අතර පවා බෙහෙද බින්නකම් ඇති කරලා තමන්ගේ මඩිය තද කරගන්න මිනිස්සු කොට්ටාසයක් අද සමාජයේ ඉන්නවා. ඉතින් මේක මොන වගේ බලපෑමක් ඇති වෙනවද මේ ක්‍රියාව? ඒ වගේම භික්ෂුන් වහන්සේ විසින් ගිහියයි අසුරු කිරීම සොයා වෙන්කොට කළ යුතු නොවේද? ඒ පිළිබඳව කොහොමද අපේ හාමුදුරනේ ධර්මානුකූල විග්‍රහය ඔබ වහන්සේ ඉදිරිපත් කරන්නේ? සමින්ම ඉතාම කාලෝචිතයි මේ ප්‍රශ්නය. භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ විශේෂයෙන්ම සමාජයේ උසස්ම කොටස වශයෙන් සැලකන්නේ පූජ්‍යපක්ෂයේ. එහෙමයි. භික්ෂුන් වහන්සේලා එවගේ පූජකතුමන්ලා අන්‍ය ආගමික ඒ ධර්මයේ බෙදා හරින්න ධර්මයේ කියලා දෙන උතුමෝ. නේද? එහෙමයි අපේ හාමුදුරුවෝ. ඔව්. එතකොට එහෙනම් එවැනි භික්ෂුව ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නව, මහණෙනි නුඹලා පෝය දවසේ අහසේ පායන හඳක් වාගේ වෙන්න කියලා. පුර හඳක් වෙන්න. එතකොට පෝයට පුර හඳ අපි දකිනවා, පූර්ණ චන්ද්‍රයා පායලා තියෙනවා. එහෙමයි. ඒ සඳ පෑයුවෙන් පස්සේ අපිට ලැබෙන්නේ සඳ එළියනේ. එහෙමයි. සඳ එළිය බොහොම සෞම්‍යයි. සෞම්‍යයි. හිරු එළියට වැඩිය සෞම්‍යයි. මේ සඳ එළියේ සෞම්‍ය ගුණය මේ ලෝකේ ජීවත් වෙන පක්ෂ පාට පන්ති කුල මල උගත් නූගත් කිසිදු ભેදයක් නැතුව සමානව ලබා දෙනවනේ. මිනිසුන්ට සත්වයන්ට ලබා දෙනවා. ඒතර ඒ පුරහඳේ කිසිදු වෙනසක් නැහැ කියනවා. මෙයා උගත් කෙනෙක්ගේ, මෙයා නූගත් කෙනෙක්ගේ, මෙයා පොහොසත් කෙනෙක්ගේ, මෙයා දුප්පත් කෙනෙක්ගේ ආදි වශයෙන් මොනම විදිහකවත් වෙනසක් නැහැ කියනවා කාටවත්. හැමෝටම පොදු එළියක් ලබා දෙන්නේ, පොදු සෞම්‍ය ස්වභාවයක්. එහෙමයි. එහෙනම් භික්ෂුන් වහන්සේ කියන චරිතයත් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්යන්ට වගේම සියලු සත්‍යයන්ට කිසිදු වෙනසක් නැති වෙන්නට ඕනික පළවෙනි එක. එහෙමයි. කියන්නේ දැන් භික්ෂුන් වහන්සේගේ ජීවිකාව ගත්තම භික්ෂුන් වහන්සේ පරපටිබද්ධාමේ ජීවිකාති. දසදම්ම සූත්‍රයේ පෙන්නනෝ අනුන් දෙන දෙයින් තමයි ජීවත් වෙන්නේ පිණ්ඩපාතෙන්නේ. එහෙමයි. ඒතර භික්ෂුන් වහන්සේට පුළුවනේද බෙදලා වෙන් කරලා ඇසුරු කරන්න? ඒ කියන්නේ මේ පුද්ගලයා අපේ කෙනෙක්, මේ පුද්ගලයා අපේ කෙනෙක් නෙවෙයි, මේ පුද්ගලයා අපේ කුලේ කෙනෙක්, මේ පුද්ගලයා අපිට වැඩිය පහත් කුලේ කෙනෙක්, මෙයා මං අනුගමනය කරන, එහෙම නැත්නම් මං ඇසුරු කරන පක්ෂයේ කෙනෙක්, මෙයා විපක්ෂයේ කෙනෙක් යනාදි වශයෙන් වෙන් කරන්න පුළුවන්ද වනිල් මහත්තයා? බැහැ. ඇත්තටම බැහැ. හැබැයි ඔබලට පුළුවන්, ගියයට පුළුවන්, ගියයගේ අවශ්‍යතාවය අනුව ඒ අනුව. ඒ නිසා දැන් මටත් ඇත්තටම හොඳ අත්දැකීම් තියෙන දැන් අවස්ථාවල, සමහර අවස්ථාවල මේ විශේෂයෙන් අපේ රටේ තියෙන පක්ෂ දේශපාලනයත් එක්ක ගත්තම දොස් කියනවා නෙවෙයි, හැම කෙනෙම අපි එක සම්බන්ධ වෙනවා, පක්ෂ විපක්ෂ ආදී ඔක්කොම. ඉතින් මට මේ හැමෝම එකයි. එහෙමයි. මට රතු පාටද, නිල් පාටද, කොළ පාටද, තැඹිලි පාටද, ඒ පාටක් අපිට නැහැ. අපිට මම දකින එකම පාටයි, මනුස්ස පාට විතරයි. එහෙමයි. ඔක්කොම මනුස්ස පාට, මිනිස්සු ඔක්කොම මිනිස්යෝ. එහෙමයි භික්ෂුවක් දකින්නට ඕනේ. අර හඳත් එහෙමනේ. ඉතින් සමහර අය අවනාප වෙනවා, ඇයි මේ හාමුදුරු අනිත් පැත්තත් එක්ක ඇසුරු කරනවා, මේ පැත්තත් එක්ක ඇසුරු කරනවා, ආණ්ඩු පක්ෂෙත් ඇසුරු කරනවා, විපක්ෂෙත් ඇසුරු කරනවා. මං අහනවා ඒක වරදක්ද? නෑ. භික්ෂුන් වහන්සේ කියන කෙනා පක්ෂග්‍රහයි වෙන්න බෑ. පක්ෂයකට පමණක් සීමා වෙන්නේ නෑ. භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ හැම තිස්සෙම සතර අගතියෙන් තොර කෙනෙක්.
එනිසා අපි බුද්ධිමත් වෙන්න ඕනේ විවෘත මනසක් ඇති කරගන්නට ඕනේ. කොයි පක්ෂක මොන කුලයක මොන පාටක මොන පන්තියක කවුරු හරි පුද්ගලයෙක් කියලා භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇසුරු කරනෝ නම් ඒකට තහංචි දාන්න, ඒ විදිහට තහංචි මානසිකත්වයෙන් හිතන්න. කියන්නේ අපේ හාමුදුරුවන්ට අපි තමයි සිව්පස්සේ දෙන්නේ, අපි තමයි සංග්‍රහ කරන්නේ. අපේ හාමුදුරුවෝ ඒ පක්ෂයයි ඇසුරු නොකළ යුතුයි, එයාලත් ඒ ගනුදෙන නොපැවැත්විය යුතුයි. එහෙම හිතනවා නම් මං හිතනවා එයා තමයි ලෝකෙන ලොකුම මෝඩ මනුස්සයා. මොකද භික්ෂුව කියන කෙනාගේ ප්‍රතිරූපය තේරුම් ගන්නට ඕනේ. භික්ෂුව කියන්නේ දාමරිකයටත් මෛත්‍රිය ඇති කරගන්නවා. ඒ වගේම බොහොම සිල්වත් ගුණවත් මිනිස්සුන්ටත් මෛත්‍රිය ඇති කරගන්නවා. දාමරිකයෙක් හදන්න තමයි භික්ෂුව ඉන්නේ, නැතුව සීලවන්තයෙක් හදන්න නෙමෙයි. ඒ නිසා අඩුපාඩු සහිත පුද්ගලයෝ මේ ලෝකෙ එමටයි. අන්න ඒ නිසා භික්ෂුවට අනිල් මහත්තයා තරාතිරමක් තත්වයක් පන්තියක් කුලයක් පක්ෂයක් පාටක් නැහැ කියනවා. එහෙනම් භික්ෂුව කියන්නේ හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මය sannivedanaya කරන කෙනා. එහෙනම් ඒ භික්ෂුව හැම කෙනෙක්ම ඇසුරු කරන්නට ඕනේ. තම ඇසුරට එන හැම කෙනෙක්ම ගලව ගන්න, ඒ කියන්නේ පවෙන් ගලව ගන්න, කුසලී යොදවන්න, අවවාද කරන්න, අනුශාසනා කරන්න, උපදේශනය කරන්න භික්ෂුව බැඳී ඉන්න ධර්මයේ විනය නාමයෙන්. අන්න ඒ නිසා භික්ෂුන් වහන්සේට කිසිම තහංචියක් නැහැ. නමුත් ගිහි සිවිල් සමාජය ගන්නකොට පක්ෂ වශයෙන්, පාට වශයෙන්, කුල වශයෙන්, පන්ති වශයෙන් බෙදලා ඉන්නේ. ඒගොල්ල මතවාද ගොඩනගා ගන්නවා, මේ අපේ පක්ෂ කෙනෙක්. ඒ නිසා අපි ඒ පක්ෂේ විතරයි. ආය අනිත් පක්ෂේ මලත් යන්නේ නැහැ. ඈ අපි ඒගොල්ල එක්ක නැහැ. ඉතින් මං අහන්නේ මෙලව උපදිනකොට පක්ෂයක් තියුණාද අපිට? නැහැ. පන්තියක් තියුණාද? නෑ. මොනවාක්වත් තියුන්නේ නෑ. නිර්වස්තරින් මෙලව උපදින්නේ. එහෙනම් මෙලවෙන් පරලොවට යනකොටත් ඒ ඔක්කොම මතවාදී ඉවරයි. එහෙනම් මෙලව උපදිනකොටත් මෙලවෙන් පරලොවට යනකොටත් ඔය පක්ෂපාට පන්ති කුලමල බේද තියෙන කිසි කෙනෙක් ඔය අරගෙන යන්නේ ඔය තේරුම් ගන්නට ඕනේ. විශේෂයෙන්ම රටේ පාලක ප්‍රධාන පාලක පන්ති ඉඳන් සාමාන්‍ය පල්ලෙහාම සිවිල් පුරවැසිය දක්වා. ඒ නිසා අපි හැමතිස්සෙම සිංහල ජාතියක් වශයෙන් බෙදිලා වෙන් වෙලා ඉන්නේ ඇයි? නොමැරෙනවා කියන මට්ටමින්, ලෝභකමනේ. කියන්නේ කාම තණ්හාව අධිකකම නිසා එක එක විදිහට අපි කොටස් කරගන්නවා. අවසානයේදී කල්පනා කරලා බලන්නට ඕනේ, මැරෙන මොහොතවත් අපිට නිදහසෙ මැරෙන්න බැරි වෙලා යනවා. කෙලින්ම මැරිච්ච ගමන් අවීච මා නරකාදී එක්ක තිරිසන් ලෝකේ, එක්ක පෙරේත ලෝකේ, ඈ අසුරනිකායි. ඒ නිසා තනියම ආව හිසතින්, තනියම යනවා හිසතින් පරලෝ. ඒ දෙක අපි තේරුම් ගත්තනම් අපිට පක්ෂ, පන්ති, පාට, කුල, මල බේද මොනවාක්වත් ඇත්තේ නැහැ. ඌ නැති කරන්න තමයි වික්ෂුන් වහන්සේලා ඉන්නේ. එහෙනම් වික්ෂුන් වහන්සේලාත් එහෙම බෙදෙන්න ගියොත්, පිළ බෙදෙන්න ගියොත් මම හිතන්නේ බුද්ධ ශාසනයට දෙයියන්ගේ පිහිටයිද කියලා මට හිතා ගන්න වෙනවා. ඒ නිසා අපි එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශාසනය සියලු සත්වයන් දුකින් ගලවන්නටයි, දුකින් මුදවන්නටයි. අන්නේ නිසා මං හිතනවා භික්ෂුවට තරාතිරම අදාළ නැහැ, පක්ෂය අදාළ නැහැ, පාට අදාළ නැහැ, වෙන් කරන්න අවශ්‍යත් නැහැ. භික්ෂුව හැමතිස්සෙම පුරහඳක් වගේ මෛත්‍රී කරුණාවෙන් සියලුම සත්වයන්ට අවවාද අනුශාසනා කළ යුතුයි කියන එක තමයි මගේ පෞද්ගලික අදහසත්, ඒ වගේම ධර්මානුකූල අදහසත්.